අද අපි මේ යන්නේ පදියතලාව හෝලිකේ ප්‍රදේශයේ අවුරුදු 4ක් තිස්සේ දරුවෝ දෙන්නෙක් එක්ක තනියලා ඉන්න අම්මා කෙනෙක් ගැන අපිට විස්තරයක් ලැබුණා. අපි ඒගේ හොයාගෙන තමයි මේ යන්නේ. යන්න පාරක්වත් නැහැ. බඩේ ගියායක් මැඩින් තමයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේ ගෙදර පදි තාත්තේ කියලා. ගෙදර තමයි මේ අම්මයි දරුවෝ දෙන්නා ඉන්නේ. ඉතින් මේ දරුවන්ගේ තාත්තා නැහැ කියලා අපිට ආරංචි වුණා. කොච්චර කාලෙක ඉඳලාද මෙහෙ ඉන්නේ? දැන් අවුරුදු 3.5ක් විතර වෙනවා. 3.5ක්. ඔව්. ඒතකොට මෙයාගේ තාත්තා නැතුව කොයි කාලෙක ඉඳලාද? එයාගේ තාත්තත් දැන් අවුරුදු 4කට කිට්ටුයි. ඒතකොට මොකද උනේ තාත්තට? තාත්තා අපි උදාලා ගියා. දාලා ගියා. ඔව්. එයා දැන් වෙන විවාහයක් කරගෙන ඉන්නේ. කොහමද එතකොට ඔයාලා ජීවත් වෙන්නේ? ඇත්තටම මම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. කන්න බොන්නේ කොහොමද? කන්න බොනවත් විදිහක් නැහැ. ගොඩක් අසරණ විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. මම ඉස්කෝලේ යනවද? ඔව් යනවා. මේ පන්තියේ. එයා තුනේ පන්තියේ. එයාමදා ඉස්කෝලේ යවනවා. ඔව්. මෙයාට වයස කීයද? එයාට අවුරුදු 3. දැන්නම් දුවලා දෙන්නම්. ඔව් දුවලා දෙන්න. මම ගියතුල තමයි ඉන්නේ. ඔව් මම ගියතුල තමයි ඉන්නේ. මේ පොළොව පෙන්ගිලා තියෙන මොකද උල් දිය දාලා? උල් දිය දාලා. දෙයට කෑ වුණාද බෝංචි බතු එද? බෝංචි බතු කෑවා. මම කෑවේ දෙයට. මහත්තයා මාව දාලා ගිහින් දැනට අවුරුදු 3ක් වෙනවා. මම ළමයි දෙන්න හදාගන්නේ බොහොම අමාරුවෙන්. දැන් මේ ලොකු ළමයා මේ සැරේ ඉස්කෝලේ 3 වසරේ ඉන්නේ. එයාට පොත් බෑගයක්වත් කිසිම පොතක් පෑනක්වත් මේ වෙනකන් අරගෙන නැහැ. ඒවවත් මට අරන් දෙන්න විදිහක් නැහැ. අපි අද වේල කන්නේ බොහොම අමාරුවෙන්. උදේට කෑවොත් ආයි කන්නේ රැයට. මමයි මගේ ළමයි දෙන්නයි එහෙම තමයි ජීවත් වෙන්නේ. කවුරුත් අපේ දුක ගැන බලන් ආවෙ නැහැ. මේ මහත්තුරු තමයි අපේ දුක ගැන බලන් ආවේ. ඒ නිසා අපිට මොකක් හරි සාධාරණයක් ඉෂ්ට කර දෙන්න කියලා ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා. අපි නිතර නිතර සමාජ මාධ්‍ය හරහා ඔබට මේ වගේ මිනිස්සු ගැන පෙන්වන්නේ. ඔබ සමහරට මේ ගේ දැක්කම ඔබට හිතෙන්නේ නැති මේ ඔබේ ගෙදර ගරාජ් එකවත් මීට වඩා ලොකු ඇති. මීට වැඩිය වාහනයක් දාන්න පුළුවන් සුවපහසු ඇති. ඉතින් අපේ රටේ මිනිස්සු ඈත ගම්වල මොනතරම්නම් දුක් විඳිනවද කියන එක ඔබට අපි හැම වෙලේම පෙන්වන්නට උත්සාහ කරන්නේ. ඔබෙන් හෝ නිසි බලධාරීන් උදව් නොලැබෙන නිසා අපි ඔබෙන් හෝ උදව්වක් බලාපොරොත්තු වෙන තමයි අපි මේ හැම වීඩියෝවක්ම අපි සමාජ මාධ්‍ය ජාලවලට මුදා හරින්නේ. ඉතින් මේ ගැහණු දරුවන් දෙදෙනෙක් අවුරුදු 4ක් තිස්සේ මේ වගේ මේ අනාරක්ෂිත මැටි මඩුවක ජීවත් වෙනවා කියන්නේ හිතාගන්නවත් බැරි වෙයි. ඔබ කියයි මේ මිනිස්සුන්ගේ උමනා නැතිකම නැතිනම් මේ මිනිස්සු මේකෙ මිදෙන්න අවශ්‍යතාවය නැතිකම කියලා. නමුත් ඒක නෙමෙයි මෙතන තියෙන தත්ත්වය. මේ මිනිස්සුන්ට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. මේ ගම්වල ජීවත් වෙන මිනිස්සු හැමදාම එකම තැන. මොකද දැන් නගරේ ජීවත් වෙන මිනිස්සුන්ට ආයතනයක් හරි තියෙන රැකියාවක් කරන්න. නමුත් මේ අම්මා මේ දරුවෝ දෙන්නත් එක තනි වෙලා ඉන්නද්දි කොළඹ ගිහින් රස්සාවක් කරන්න බෑ. මේ දරුවෝ දෙන්න බලා ගන්නවත් විදිහක් නෑ. ඉතින් අපි ඔබට කියන්නේ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පුළුවන් උදව්වක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න. මේ අය සම්බන්ධ කරලා දෙන්නම්.
මේ අම්පාර දිස්ත්‍රික්කේ පදිය තලාව ප්‍රාදේශ ලේකම් කොට්ටාස කියන්නේ ගොඩක් දුෂ්කර දුප්පත්ම ප්‍රාදේශ ලේකම් කොට්ටාස. මේ ප්‍රාදේශ ලේකම් කොට්ටාසෙත් මේ ගම්මානේ හෝලිකෝ මේ ගොඩාක් ඇතුළට එන්න තියෙන ගම්මානයක්. මේ මිනිස්සු තනි වෙලා ඉන්නේ මේ ගෙවල් සාමාන්‍ය මේ ගෙට පස්සේ ආයෙ තව ගයක් තියෙන සෑහෙන දුරකින්. හදිස්සියටවත් මේ දරුවෝ මේ අම්මට කඩේකටවත් යන්න බැරි තරම් මේ දරුවන් බලා ගන්න දෙන්න කෙනෙක් නැහැ මේ අහල පහලට. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ දරුවන්ට ඉන්නට තැනක් හෝ මේ කන්නටවත් දෙයක් නැතුව ජීවත් වෙන මේ දරුවන්ට මේ ඉස්කෝලේ යන්නත් ඉන්නවා මේ දරුවා හැකි උදව්වක් කරන්න අනිවාර්යයෙන්ම කියන එක හැමෝටම ගෙම්ම ඉල්ලා සිටිනවා.